طبيعي. فضلنا خبين خلوا كده خيار حلو. كيف فضلنا خبين بين بين ما يصير ده كده خبين. هذا أم قال سبب فضلنا خبين بورا بقى. الخبين تماي ما هذا سير. ما هذا سير يعني ربط بعدي 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 سامع. إذا إن كين هنا هو أكثر من ربط ده. إيه ربط ده إنما تيرنا ප්‍රථම අවස්ථාවක් තමයි මේ සීකරයන්ගේ කවිවල තියෙන දේවල් බොරුවක් නෙවෙයි. අර මාත් විද්‍යුත්සේනේ කවස්සන් කිව්වා මේ කවිය කියන්නේ අහස් වීමක් නෙවෙයි ජීවිතේන පිළිබිඹු කරන කැලපත. ඇත්තටම ඒක සත්‍යයක් කියලා අපිට තේරෙනවා මේ 11 වසරේ සාහිත්‍ය කොටස අපිට තියෙන දෑතේ කරජක සිවසන සම්බද පතේම. දැන් බලන්න ඒ වචනේ තියෙනවා දැත්තේ කරකට සිව සම්සන්නක ලාභයේ දරු පවන්ස අපි මහදක ශ්‍රේණියන්නේ මේ දැත්තේ කරකට සිව සම්සන්නක පදීර වන්දිය පිළිබඳ අපි ටිකක් කතා කරමු. දැන් බලන්න අපිට ඕන ශ්‍රමය අපිට ඕන වැඩ කරන මිනිස් අපි කතා කරනවා නැරතුම් යුගයක් යදි ආරම්භන්න. ඉතින් නැරතුම් යුගයක් යදි ආරම්භන්න අපිට කතා කරන්න මේ ගෙදර ඉන්න මේ අපි වැඩ කරා. දැන් බලන්න අපි මේ කවිය මේ කවිය දෙනවා දැත්තේ කරකට සිවසනසන්නද ලාභයේ දරු පවන්ස. ගාණිය මුතු නැත බස්පරු සාහවි පරිපරින් දී වෙලි. බලන්න මේ වචන දින ලස්. අපි මේ අත්වල කරකට මේ මිනිස්සු කියන්නේ ඕම් අභිමානවත්. එයි තේස මිනිස්සු උදේම හවස වෙනවා කුඹුරට බැහැලා කුඹුරේ වැඩ කරලා ඒ දැත්ත කරකට එන කාලේ ඔවුන්ගේ ධාර්මයේ වැදුනවා. එයි මේ ධාර්මයේ වැදුනේ. මෙතන දෙයක් හොඳට ඉන්නේ අපිට ඕන බත්පත දෙන්න. දැන් බලන්න ගෝවිලා තමන්ට බත්පත ගන්න විතරද මේ මාසෙ නෑ. ඔවුන් තමයි මුළු රටටම බත සපෙන්නේ. එහෙනම් සේකරන් කියනවා දැන් කරකට සිඹ සනසන්න ලා ගොයමේ දළු පවන්ස. ඇත්තටම මහන්සියන බොවියා අර මඩකට පිට ඉවත් කරලා වකුරලා ඉවත් කරලා කැල ටික මතු වෙනකොට නිල්ල ගහනකොට මොන තරම් හිතේ සතුටක් වෙනවා. ඒ සතුට කවිය කියනවා ලා ගොයමේ දළු පවන්ස. ඇත්තටම අර ලා ගොයමේ ඒ තියෙන දළු වල එන සුලබෑගේ වටිනකොට ගොවියට තියෙන මේකට තමයි අපි කියන්නේ ශ්‍රම අභිමාන. අපි මේ මිනිස්සු ඒ වත්පත කැවේ අභිමාන ණයද අද අපි ණයලා නිකන් මෙවැනි යා කියනවා දහඩිය මුතුලට මල් පරුසාවි. ඕ රූපණය කරනවා දහඩිය මුතුලට වගේ. අපි මේ ගත වෙහස මේ එළන දහවි ඒකට හේතු මොකක්ද? මේ වී කරල මතු වෙලා ඒ කරල් වලින් පීදී වැඩි වෙන්නේ අපේ ස්වභාවය. ඒකයි මම කියේ මහාතම සේකරයන්ගේ අභිවල තියෙන්නේ මුතුම යත කුඹුරට වැඩකට ගෙනුන මේ සමුද. මම මේ කවියක් තව කවියක් ගන්න. දහස් වැව් බැනි යෝධ මිනිස් කෙල යටි ඉපදී ඇත මව් දෙරණේ සත්වනින් නව නිදහන් මතුවේ උතුුගේ සිනාවෙනි ඔපටැටුනේ කවියා අපටම සම අපිව අතීතයටක් ගෙනයනවා වර්තමානින් තියෙනවා ගන්න අන්න එකතමයි කවියගේ තියෙන තුන් කල් දැක්ම මේක කරපුුවන්නේ ප්‍රතිභාපූර්ණ කවියකට විට බලන්න වච දහසක් වැව් බැඳි යෝධ පිරිස් කියල යපීපදී ඇත මව් දෙරණි ලක් දෙරණි. දැන් බලන්න අතීත මිනිස්සු දහස් ගණන් වැව්වතුරු බැන්දේ කියන්නේ නේද අදත් ඔය කුඹුරට වතුර ටික යන්නේ ඔය වතුර ටික ගියේ ඉන්න නේද රජකට යායවල් පිටින් අදත් කුඹුර ටික පූලින් අද ඒ ඉදිකරපු මිනිස්සු නෑ. ඔවුන් හැබැයි නිගහනයක් තමයි අපි මේ වෙලාවට දුන්නේ. ඔවුන්ගේ හදපු කුඹුරු ටික අද වතුර ඒකේ අස්වැන්න එනකොට
ඒක නේද නිදාන්නම වෙනවා කියන්නේ. බලන්න කවියට කියන වචනවල දැක්ම මෙයා කියනවා සත්වනින් නව නිදහන් මතුවේ පුතුගේ සිනාවෙනි ඔබ නුනේ. ඉතින් මේ පුතේකට සිනහවෙන්න පුළුවන් අනාගතේ අපිට සත්වුවන් වෙයිද සුපා. මොනවද මේ සත්වුවන්නේ? ඒ තමයි අතීතයේ මිනිස්සු ඒ කරපු කැපවීම වල ප්‍රතිඵල නිසා. අද මේ සබහාගමේ තියෙන අපිට දෙර 10 ආගේ නිසා වැසි වහිනවා. ඒක වැව් මකුණු දහස් ගන්නට වැලෙනවා. ඒවා කුඹුර වල කතා කියනවා. අපට මුතු ඇට වගේ වී ඇට මතුවේ අපේ මුසබින්න නිවේ. ඉතින් ඒක දකිනකොට පුතාගේ අනාගතේ සුවේ ළමනේ ඔයා මගේ තමයි. අද මේ ඉගෙන ගත්තොත් කැපවෙන ඒ කැපවීමේ ප්‍රතිඵලය සත්වුවන් බැහි වහිනවා සමාන. මම ගන්නම් අපේ සේන්ද්‍රයන්ගේ තව කවියක්. 2500 වසර තිස්සේ මාදුතු සීනය කුංචි පුතුන් ඔබ හට ලෝකය ඉති කර දී මිස යා නොහැකිය මත කුංචි පුතුන්. අපිට අභිමානය කියන දේ කවියා ලස්සන 2500 වසරක් පුරාවටමක් තිබෙන ලොකු සංස්කෘතියක් මහා සංස්කෘතියක් සීගිරි හැදුවේ ණයද? අර අනුරාධපුරයේ මහා නගරයන් හැදුවේ ණයද? පරාක්‍රම සමුද්‍රය හැදුවේ ණයද? නෑ බුදු. අතීතයේ මිනිස්සු ඒ කරපු අභිමානවත් ශ්‍රමය ඒ කරපු කැපවීම තමයි ඔවුන්ගේ ඒ 2500 වසරක අභිමාන. දැන් අද අපිට තියෙනවා චීනෙට ණයයි, ඉන්දියාවට ණයයි, බංග්ලාදේශයට ණයයි. ණයර දෙන්න පුළුවන් හැම තැනම ණය වෙලා අපි නෙළුම් පුළු දෙවට. ඒකෙන් කුසගින්න නියම සේකරයන්ගේ කවිය උදා එදා නිර්මාණය කරා. ඒ කවිය සාර්වත්‍රයි. මොකද මේ සාර්වත්‍රයි? එදාටත් ගැලපෙනවා මේ අදහස, අදටත් ගැලපෙනවා මේ අදහස, එදටත් ගැලපෙනවා මේ අදහස. ඒ තවත් අපි ණය වෙලා ඉන්න ඕන ජාතියක් තියෙන්නේ. මේ බලන්න මේ වචන ටික. දහසක් වැවුගනි යෝධ පිරිස් කියලා යදීප වුණා නම් අපිට දැන් මේ වගේ කපුලින් කරන්න 2500 වසරක් තිස්සේ අපිට අභිමාන සංස්කෘතියක් තිබුණා නම් අපිට දැන් දෙයේ කරන්න දෑතේ කරගට සිමසනසන්නට ලාභයේ දලු පවන්සක්වන අපිට අද බැඳ රකවලේ මහන්සියෙන්. ඒ නිසා මහගම සීකරයන් මේ පත්ියේ පන්තිය නිර්මාණය කරන්නේ අපේ ශ්‍රම අභිමාන. අපි මිනිස් මේ කැපවීම ඒ කැපවීම වල තියෙන වටිනාකම අපිට ඒකම මේ පත්ියේ පන්තිය ආරම්භ. එහෙනම් අපට දෙන ජීවන දෘෂ්ටියක් ශ්‍රම අභිමානයේ මහන්සි වෙ සැබෑම මිනිසුන්ට අවශ්‍යයි කියන මාර්ගසේක. ඉතින් 11 වසරේ දරුවෝ විදියට මේ දෑතේ කරකට සිමසනසන පද්දේ පන්ති කොහෙන් බලන්න ඉපා කුඹුරක වැඩ කර ඒ මිනිස්සේ කෙලන ධර්මයේ තාප වත්තක පිටියක වැඩ කරන මිනිහේ කෙලන ධර්මයේ තාප බුදා අපි පුදුවේ ඉඳගෙන කරන රස්සාවට වඩා ලොකු ගෞරවයක් තියෙන්නේ ඔවුන්ගේ ඒ ශ්‍රමය ඒ දෙන කැපවීම ඔවුන්ගේ දෙන ඒ අභිමානය නිසා. එහෙනම් මහකසේක කියන දෑතේ කරදක සිඳසනසන් කියන පදේ මන්දි නිර්මාණය කරේ එදා විතර. අදට විතර මේකේ හේතුවක් දැක්කේ. ඉතින් පුතා මේ කවියේ භාෂාවේ තියෙන සරල බව රූපකාර්ථ භාවිතය ව්‍යංගාර්ථය ඒ වගේ මේ කවිය තුළ තියෙන සංකේත ඒ වගේ මේ කවියක් විතරක් නෙවෙයි මොකද ගීමද ගීයපද මේවා රසකර ගායනවල මේක අමරදේවයන් ගායනා කරනවා ඔහුගේ ඒ පද ගැයුවට ඒ කාන්තා හඳ මුස්වැරම ඒ තුල දැනෙන කාව්‍ය රසය ජීවිත රසය. ඉතින් එහෙමනම් ඔබ
මේ සේකරයන්ගේ දෑතේ කරජක සිවසනසන්නට පත්වීමන් පී උත්තරයක් තියෙනකොට පොතට වහල් වෙන්න එපා. ඔයා මේ සමාජයත් එක්ක ඉඳලා ඔය කරුණු දැකලා ලියන්න. එතකොට ඇඟට නිකම්ම වචන එනවා. ඉතින් එහෙනම් ඒ ලියන කම ඔය ගීතය අපි අහම බොහෝම ලස්සනට දෑතේ කරජක සිවසනසන්නට.